අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකේ ඇත්තකේන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා පේසිංහ. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ආරක්ෂක ලේකම්වරයා සහ බොදු බල සේනා අතර සම්බන්ධතාවක් නැහැ. හමුදා ප්‍රකාශක කියයි. ගලගොඩත්තේ ඥානසාර හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ලක් වේ. පීඑක් සිය දරු දෙදෙනා ඝාතනය කරයි. රජරට විශ්වවිද්‍යාලයේ දින නියමයක් නොමැතිව වසා දැමේ. ආරක්ෂක ලේකම්වරයා හා බොදු බල සේනා සංවිධානය අතර සම්බන්ධතාවක් පවතින බවට පවතින මතය පදනම් විරහිත බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වණිකසූරිය මහතා පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මාධ්‍ය කේන්ද්‍රයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. චෝදනාවක් තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය සහ බොදු බල සේනා සංවිධානය අතර විශාල සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. ආරක්ෂක ලේකම්තුමාට ආරාධනාවක් ලැබුණා මාර්තු මාසයේ මෙත්සෙවණ නැමැති ආයතනයේ විවෘත කිරීමට තමයි මේ ආරාධනාව ලැබුණේ. ගරු කිරම විමලජෝති ස්වාමින් වහන්සේගෙන් තමයි ආරාධනාව ලැබුණේ. එහිදී සිදු වුණේ ජර්මන් ජාතිකයෙකු විසින් කරනු ලබන පරිත්‍යාගයක් බාර ගැනීමයි. එදා ඒ පැවති උත්සවයේදී ගත මේ ඡායාරූප තමයි අවාසනාවකට බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ මේ ආරක්ෂක ලේකම්තුමාත් බොදු බල සේනා සංවිධානයත් අතර සම්බන්ධයක් තිබෙනවාය කියන මේ මතය ගොඩනගන්නට. ඇත්ත වශයෙන්ම මේ මතේ පදනම් විරහිත මතයක්. මේ මතේ ගොඩනගන්නේ මේ ඡායාරූප උපයෝගී කරගනිමිනුයි. මේදී බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදා ප්‍රකාශකවරයා බෞද්ධ බල සේනා සංවිධානය තවත් එක් සංවිධානයක් පමණයි. අපි ඒවා අලුයම ඉවතලු කෙළපිඩක්සේ ඉවත් කරලා දැම්මා. දැන් මේ අවස්ථාවේදී මේ පැහැදිලි කිරීම කරන්නේ මේ ආරක්ෂක ලේකම්තුමාට ඉදුරාම චෝදනාවක් එල්ල කරනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් එතුමා සම්බන්ධයි කියලා. ඒක නිසායි මේ පැහැදිලි කිරීම කරන්නට අවශ්‍යතාවය පැන නැගුණේ. ඒ මිසක් මේ ඔයගේ චෝදනාව එල්ල කරන හැම අවස්ථාවකදීම ඉතින් කරන්න බෑ. නමුත් මං හිතනවා මේ සංවිධාන සම්බන්ධයෙන් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ බොදු බල සේනා සංවිධානය හිලා දැකීමක් නෙමෙයි. ඒක වැරදියට වටහා ගන්න එපා. ඒ සංවිධාන සෑම එකකටම මේ ප්‍රජාතන්ත්‍රවාදී වහේ යටතේ පවතින්නට ඉඩකඩ තිබෙනවා. අලුත්කම සහ බේරුවල සිද්ධීන් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුගුඩාත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කර තිබෙනවා. පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඥානසාර හිමියන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අද පසරු එකට පමණ. විශේෂයෙන් අපට බරපතල චෝදනාවක් නගලා තිබුණා පිකර කතාව සම්බන්ධයෙන්. ඉතින් මේ කතාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපි CID ට අපේ පිළිතුරු ලබා දුන්නා. මේ අලුත්ගම සිද්ධියෙන් පස්සේ අපි වෙනමම විචාරශීලීව විචක්ෂණව බැලුවා මේ වගේ සංසිද්ධීන් නිර්මාණය වෙන්නේ කොහොමද, මේ වගේ සංසිද්ධීන් නිර්මාණය කරන්නේ කවුද, කාගේ අවශ්‍යතාවයකටද කියලා. මට මතු කරන්නට උවමනාව තියෙන්නේ විශේෂයෙන් මේ රටේ ජාතිවාදී ව්‍යාපාරයන් දිගින් දිගටම උත්සන්න කරන්න කටයුතු කරන මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ වැඩක්ද කියලා දැන් අපිට හිතෙනවා. මේ පාරදීම 12 වෙනිදා පොසොන් පෝය දවසේ මේ රටේ සංවේදීම කාරණාවක් වෙච්ච භික්ෂුවකට අත තැබීම සුළුකොට තකන්න පුළුවන් එකක් නෙමෙයි. එනිසා අපිට විශ්වාස අපි තුල දැන් ප්‍රශ්නයක් පැන නගමින් තියෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ රවුෆ් හකීම්ද කියලා. එළමින ජනාධිපතිවරණයේදී ජනතාවට වැඩිම ජයග්‍රහණ ගෙනා හැක්කේ පොදු අපේක්ෂකයෙකු සමග බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිලියන් සිල්වා මහතා සඳහන් කළේ පොදු අපේක්ෂකයෙකු සමග එළමින ජනාධිපතිවරණයට ඒමට තම පක්ෂය බලාපොරොත්තු වන බවයි. පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිලියන් සිල්වා මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරණය කවුද තිබ්බත් අපි රටේ ජනතාවට වැඩිම ජයග්‍රහණ ගේන්න පුළුවන් පොදු අපේක්ෂකයේ එකකට මුණ දෙන්න අපි ලෑස්ති. අපි විශ්වාස කරන්නේ ආණ්ඩුව අරපු දෙකින්. මෙලද හැමදාම ආණ්ඩුවට ඡන්ද තියද්දී දින සම්බන්ධ දෙගිඩියාවක් තිබුණේ නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් පොඩි දෙගිඩියාවක් කැවෙත් තින්නේ. දැන් ඔය ආරංචියක් තියෙනවා ජනවාරි මාසේ පාප් වංශේ ලංකාවට එන නිමිතයි කියලා. එතකොට පාප් වංශයත් ගෙන්නගෙනම ඊට පස්සේ ඡන්දේ තියන්න තමයි දැන් ඔය ලෑස්ති වෙනවා කියලා අපට අනික තමයි ඇමතුරු ගාව මන්ත්‍රු ගාවට ඇවිත් තියෙන අදහසක් ආණ්ඩුව පරදින්න පුළුවන් කියලා. දකුණින් බස්නාහන ඡන්දාට වුණා. දැවුවේ ඡන්දාට වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ බයක් ඇති වෙලා තියෙනවා. ඇමතුරුන්ට මන්ත්‍රුන්ට දැන් ජනපතිතුමාට ඕන කරන තුන ඒ බය නැති කරන නිසා තමයි කියන්නේ මම දිනනෝ ගෝමාරේ ඔගොල්ලෝ බලන්න ඉපකල කියනවා. ඉතින් ඒ කියන එක තුලමත් තියෙනවා. එහෙම කියන්න ආණ්ඩුවට බල කරන මට්ටමේ පසුබෑම කාණ්ඩු වෙන්නේ කියලා. පොදු අපේක්ෂක සඳහා තිබිච්ච අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ අහෝසි කළ දින කැක්ත. එහෙම වුණත්
ජනාධිපතිවරණයගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එක්සත් ජාතිපක්ෂ අපේක්ෂකයන් දෙකටම විකල්ප පොදු අපේක්ෂකයෙක්ට ඉඩකඩක් තියෙනවා. ඒ විකල්ප පොදු අපේක්ෂකයා සඳහා හොඳම කෙනෙක් ඉදිරිපත් කරලා මේ සරණට එන්න අපිට පුළුවන් කියලා අපි හිතනවා. පියකු සිය දරුවන් දෙදෙනා මරා දැමීමේ පොතක් යටියන්තොට VOA වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. පොලිසිය පවසුවේ දරුවන් දෙදෙනාගේ මව විදේශගතව සිටින බවයි. දවසේ පුවත මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යටියන්තොට VOA වත්ත වතු නිවාසයක පදිංචිව සිටි කුඩා දරුවන් දෙදෙනෙක්. 119 හදිසි අමුතුම අංකයට ලැබුණු තොරතුරක් මත යටියන්තොට පොලිසිය අදාළියෙන් මෙම මලසිරු සොයා කරනු ලැබුවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 7ක ගැහණු දරුවෙක් සහ අවුරුදු 3ක පිරිමි දරුවෙක්. මේ යට මේ සීට් එක ගන්න. මේ සීට් එක දින ලේ පැල්ලමක් තියෙනවා. සාරිඳුන. සාම්ප්‍රියත්. පරේ ගාන වෙන්න නැතුව මට ඉන්න බෑ නෝනේ. මම වඩාගෙන කොටයිස් කැටේ වාගේ නෝනේ. ඝාතනයට ලක් වූ දරුවන්ගේ මව මෙවන විට විදේශගතව සිටිනවා. පොලිසිය පැවසුවේ ඇය මීට වසර එකහමාරක සිට සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන බවයි. අපේ නංගී රට ගියන් පස්සම මේ ප්‍රශ්නේ ඇති වුණේ. නම් මාසින අඳගාලා දින ලංකාවට එන්න ඇවිල්ලා මේ ජීවත් වෙමු කියලා. එයා මේ ලංකාවට එන්න බෑ කිව්වා. ඊයේ ඇවිල්ලා අම්මත් එක්ක අම්මාත් එක්ක එයා ඒ ඉන්නවා නම් ඕන දෙයක් කරපු දෙයක් මට යවලා ඇයි මට ඉන්සා කරන්නේ කියලා එයා ඇඬුවා. පැයකට විතර ඇති. ඇවිල්ලා කතා කරා මට. මගේ බෙල්ල කපලා දාන්න. මම කිව්වා පිස්සුද මාසිනේ ගිහලා නිදා ගන්න දැන් මේ රෑජාමේ මෙහෙම කරන්න කියලා. නෑ නෑ ළමයි දෙන්නත් යන තැනට ගිහලා ඉවරයි මාවත් එතනට යවන් මං try කරා මැරෙන්න මට බෑ. මා උඹේ අතින් හරි මැරුම් කන්නම් කියලා නම් මරන්න කිව්වා. ඊළඟ මං දුවගෙන ආවා ළමයි දෙන්න කියනකොට ළමයි දෙන්න හැන්දේ වැටිලා දෙන්න දෙපැත්තේ හිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. මේ තැනත්තාගේ බිරිඳ මැද පෙරදිග රාජ්‍යයක රැකියාව කරන අතරතුර මොහුට ආරංචි වී තිබෙනවා. ඇය වෙනත් සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බව එහි සිටින ශ්‍රී ලාංකිකයෙක් සමග. ඒ වගේම දැනට අනාවරණය වී ඇති කරුණු අනුව තමාගේ පුරුෂයා වෙත ඇය මේ අනියම් පුරුෂයා සමග ගත්ත පින්තූර පවා එවා තිබෙනවා. මේ නිසා මොහු බිරිඳගෙන් පළිගැනීමේ හේතුවක් හැටියට මේ ක්‍රූර අපරාධය කර ඔහුත් සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තියෙන්නේ. ආර්ථික ගැටලු මැදේ වුවද දරුවන් අතහැර මව විදේශගත වීම සමාජීය ගැටලු මතු කරන බව පැහැදිලි කරුණා. මෙවැනි සිද්ධීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විටින් විට වාර්තා වනවා. මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තිබේද? ලංකාවේ අද අපි දකින දෙයක් තමයි මේ න්‍යෂ්ටික පවුල බොහෝ දුරට අනතුරට ලක් වෙනවා, කඩා බිඳිලා ඉහිරෙනවා. ඒගොල්ලොන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් නොවීම නිසා මේ වගේ පවුල් අරුබුද තියෙන අයට විදේශගත වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ අය විදේශගත වුණොත් මේ පවුල් සංස්ථාව ඉවර වෙනවා, දරුවෝ අනාථ වෙනවා, ස්වාමි පුරුෂයා අනාථ වෙනවා, නැත්තම් භාර්යාව අනාථ වෙනවා. ඒක නිසා අපේ ඉන්න දූ දරුවෝ හොඳට හදා වඩා ගැනීමට නම් මම හිතන්නේ මේ වගේ අය විදේශගත වීම වැළැක්වීමට රජය ක්‍රියා කළ යුතුයි කියන එකයි මගේ අදහස. අද එළවලු බෑග් එකටත් පොලිස් ආරක්ෂාව දෙන්න වෙලා කියලා එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එහෙම වෙලා තින්නේ ඇයි කියලා දැනගනිමු රට වටකර බැන්තත් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. බලන්න හම්බන්තොට වරාය පවත්වන උත්සව සංඛ්‍යාව ගැන. මේ යන විදියට ගියොත් ජනතාව කියනවා හම්බන්තොට වරායට එන නැව් සංඛ්‍යාවට වඩා හම්බන්තොට වරාය තුල පවත්වන උත්සව සංඛ්‍යාව වැඩි වෙයි කියලා. ගණන් කරන්න පුළුවන්කමක් තිබුණා නම් මේ මන්ත්‍රීවරයාට මේ ප්‍රකාශය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කකුස්සි කටවල් 10ක් බෙදනකොට ඒකට මහ ලොකු තොරන් ගහලා දීපු UNP එක තමයි අදහන්නේ වරායක් හැදුවම උත්සව තියන්නේ මොකටද කියලා. හෙට අනිද්දා ඔයිල් නැවට ගැහුවමත් උත්සවයක් තියෙයි. වරාය විවෘත කරන්න එක උත්සවයයි. ඔයිල් එක හදන්න උත්සවය මේක හරියට ගේකට ගෙවදිලා ගෙට ගිහිල්ලා ඊට පස්සේ අපු කුසියට යන්නත් උත්සවයක් තියෙනවා. එහෙම නේද? උත්සව තිව්වම් මොකෝ? මේක මහා ඉතිහාසගත වෙන වැඩක්. මේකට නැව් වෙන්නේ නැහැ කිව්වා. මේකේ ගල තියෙනවායි කිව්වා. මේ හම්බන්තොට වරායෙන් මේ දිස්ත්‍රික්කේ දිනු කරන්න පුළුවන් තෙලුයි වතුරයි විතරක් දුන්නා. මේ ආණ්ඩුව මහා ලොකෝට පම්පෝර කියනවා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ. ඉතින් අපි අහනවා කොහින්ද මේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ කියලා. එළවලු බෑග් එක අරගෙන යනකොටත් පොලිස් රාළ හැමිලා දෙන්නේ දෙපැත්තෙන් ගෙනියන්න වෙනවා. ඒ තරම් ගණන් ගිහිල්ලා. මේක ආශ්චර්යද මං අහන්නේ. වැඩිම දුප්පතුන් ඉන්න දිස්ත්‍රික්කය මොනරාගල දිස්ත්‍රික්කය සසින්ද රාජපක්ෂ දාලත් මොනරාගලට එහෙමනම් මොකද්ද මේ රටේ තත්ත්වය කියන එක නම් කොහොම කිව්වත් අපේ ජනතාව ඉතාමත් සිහි බුද්ධියෙන් අහගෙන ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර බදුල්ලේ මගේ හිතවතා හරෙන් රාන්දු මැතිතුමා ඔබතුමා මහ ඇමති වුණොත් හොඳයි. එතකොට මම විපක්ෂ නායකනේ. බැරි වෙලාවත් ආයි මම මහ ඇමති වුණොත් ඔබතුමාට විපක්ෂ නායකකම දෙනවද? නෑ දෙන්නේ නෑ. ඒ බව හොඳට මම අවබෝධ කරලා දුන්නම දැන් ඉල්ලන්නේ නෑ. ඕනම අභියෝගයක් දෙනවා. කවදාවත් එතුමා ඉල්ලන්නේ නෑ. Yeah.
හිරු CIAට හසු වූ ගම්පහ 3-5 ජාවාරම. ජාතික බලසේනා සභාපති පූජ්‍ය වඩරැක විජිත හිමියන් ජූලි 7 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළා. උන්වහන්සේට එල් වී ඇති චෝදනාව වන්නේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ පොලිසියෙන් නොමග යැවීමයි. බන්ධනාගාරගතව සිටින පූජ්‍ය වඩරැක විජිත හිමියන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ප්‍රධාන දොරටුවෙන් නොවීම විශේෂත්වයක්. පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශන තවමත් අවසන් නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. එ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ වටරැක විජිත හිමියන් ජූලි 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. කිසියම් පිරිසකගේ පහර කෑමට ලක් වූ බව පැවසූ වටරැක විජිත හිමියන් බණ්ඩාරගම හිරණපාල මාසන්නේ වැටි සිටියේදී පසුගිය මස 19 වෙනිදා සොයා ගෙනුණු අතර උන්වහන්සේ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ උන්වහන්සේ තමා විසින්ම තුවාල සිදු කරගෙන ඇති බවයි. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත පූජ්‍ය වටරැක විජිත හිමියන් ජූනි 25 වෙනිදා අත්අඩංගුවට ගෙනුණා. වසර 20කට වැඩි කාලයක් සතුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීම නිසා මහමගට වැටුණු කාන්තාවක් අපට හමු වුණා. ඇය පිළිබඳව හෙළි වූයේ මනුෂ්‍යත්වය හඳුනාගත් තවත් පුද්ගලයෙක් නිසායි. මේ වත්සලාසන විරත්න 48 වන වියේ පසුවන වත්සලාගේ උපන්කම බදුල්ල මීගහ කිවුල. මීගහ කිවුලේ උපන් වත්සලා මීට වසර 30කට පමණ පෙර කොළඹ පැමිණෙන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමත් සමගයි. පන්නපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අය පසුව ප්‍රකට පශු වෛද්‍යවරයෙක් සමග විවාහ වනවා. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන වත්සලාට සැමියා හිමිවීමත් සමග ඇසේ ජීවිතයේ සමීපතමයන් බවට තෝරාගන්නේ බළලුන්. සතුන් සමග ජීවත්වීම නිසාම ඇයට සිය ඥාතීන්ගෙන් ඈත්වීමට පවා සිදු වනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට වසර 16කට ආසන්න කාලයක් ඇය මේ සතුන් සමග කොළඹ තැන් තැන්වල ජීවත් වනවා. ලයිසෝල් විදලා බෙහෙත් දෙනවා දැන් එයාට හැමදාම ඩොක්ටර් ළඟට අරන් යනවා. මේ කාන්තාවගේ සත්ව කරුණාව අන්තර්ජාලය හරහා ලෝකයට විකුණන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ලොපයන්නේ ඇයටද සරණක් වන බව පවසමින් හෙලන් ඩි සිල්වා කියලා නෝනා කෙනෙක් ඇවිල්ලා පෙන්නුවා එතන ඒ සුද්ධියන්ට. යාලා අපේ භූමියට එහෙම එන සුද්ධියෝ වගේක් වෙච් සර්ජන්ට්ලා වගේක් ලන්ඩන් වල ලන්ඩන් හර ඒගොල්ලන් ආවහම ඒගොල්ලෝ පුංචි වීඩියෝ එක මේකක් ගෙනල්ලා සේරම වීඩියෝ කරා මං කරා. ඊට පස්සේ මේ සත්තුන්ට එක ඉන්ටර්නෙට් වල බැටුනලු අපට ඉඩමක් ගන්න ඉල්ලලා සල්ලි අපිට රටින් ආධාර දෙන අය ඉන්නවනේ. ඒවා අරන් මේ ලංකාවේ එන්ජිඔ කියා ඉන්නවනේ ඒගොල්ලන් සල්ලි වංචා කරා කියලා කිව්වා. මේ කාන්තාව නොගේගුඩ පාගොඩ පාරේ නිවසක් අසල කොස්කසක් යට වසර ගණනාවක් ජීවත් වුණා. නමුත් ගිහිමියන් ඇයව මීට දින කිහිපයකට පෙර මේ ස්ථානයේ නිවත් කිරීමට කටයුතු කර තිබුණා. ඉන් අනතුරුව ඇයට පිහිටවන්නේ නුගේගුඩ ත්‍රිරෝද රථය දිරකු වන සුමිත් මහතායි. මගේ යාළුවගේ ලොරියට හයරකක් ආවා පාගොඩ පාරේ. කූඩුවක් ගිහින් දාන්න තියෙනවා රාජගිරි ඉඳන් පොහුවලට කියලා තමයි කිව්වේ. මිස් කෙනෙක් ඇවිල්ලා තමයි කතා කරේ. ඊට පස්සේ මේ කූඩුව අරගෙන අපි පාගොඩ පාරට එනකොට අපිට ආයෙත් කතා කරන මනුස්සයෙක් කිව්වා මේ පාළු කනත්තක්ක් නැද්ද මෙයාව මේ ගින් අතාරින්න. ඒ ඇතර මම ඒ මනුස්සයෙන් ඇහුවා මේ පණ තියෙන මනුස්සයෙක් අපි කොහොමද කනත්තකට ගෙහින් දාන්නේ කියලා. ඊට මම ඉතින් මට මතක් වුණේ මගේ මේ මටම තියෙන ගේ විතරයි. ඒ කියන්නේ මම විකුණන්න දාලා තිබ්බේ. මම ඉතින් මෙතනට එයාව එක්කගෙන ආවා. උද්‍රාපාදයකින් පෙළෙන මේ කාන්තාව කිසිම විටක සතුන් අතහැර යාමට සූදානම් නැහැ. ටික නැතුව ඉන්න බැරිද මේ රූස ටික අයින් කළා? රූස ටික අයින් කළා. ඉන්න ඉතින් මම මේ කැමති නෑනේ මගේ දරුවෝ වගේ ඉන්න සත්තු මගේ මේ මට බොහොම කරුණාව ඉවසීම මේ සේරම දේවල් මම පුරුදු වෙලා තියෙන්නේ මේ සත්තුන්ගෙන්. වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පළිගැනීමෙන් ජීවත් වෙනවට වඩා සත්තු එක්ක ජීවත් වෙන එක හොඳයි කියන එක මට තේරෙනවා. හම්බන්තොට මෙටිගත ව්‍යවශිත ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස වනසතුන් මියමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. හම්බන්තොට වනජීවී කාර්යාලයේ පැවසුවේ මෙලෙස වනසතුන් මියාමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් අද කොහලන් කළ මෙටිගත ව්‍යවශිත ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ මියගිය වනසතුන් සොයා ගැනීමටයි. මැටිගත ව්‍යවස්ථිත කැලෑ ප්‍රදේශයේදී තනින් තන වැටි මියගොස් සිටි මුවන් සහ වඳුරන් කිහිප දෙනෙකු සොයා ගැනීමට මෙහිදී හැකිවනවා.
වඳුරන් ගස් උඩම මියගොස් සිටි ආකාරයද මෙහිදී දැක ගන්නට හැකි වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇතමුන් වැව් පිටියේ තනින් තන ඇති දියකඩිතිවලට වස මිශ්‍ර කර සතුන් මිය යාමට සලස්වන බවයි. එම සතුන්ගේ මස් හම්බන්තොට ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවටද තොරතුරු වාර්තා වනවා. අලෙවි කරලා තියා අපි ඉතින් අතුරට යන්නේ නැහනේ. අපි මාළු වැලිය අතුරට ගිහිල්ලා බැලුවොත් මේ අලි තව සෑහෙන සතු මැරිලා තියෙන්නේ. මේ අපිට පේන්නේ ඉතින් දැන් 3 දිනක් ඉන්නවා. මේ 6 දිනක් ඉන්නවා. සතු කොච්චර මැරිලා ඉන්නවද දන්නා කැලේ ඇතුළේ ළඟාසිතනේ මැරිලා තියෙන්නේ. හම්බන්තොට වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී අජිත් ගුණතුංග මහතා පැවසුවේ සතුන් මැරී සිටි ප්‍රදේශයේ ජල සාම්පල සහ සත්ව කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය කාර්යාලයට යවූ බවයි. මේ විදිහට වස දාලා මරණ සත්තු විශේෂයෙන් දැන් කතරගම උත්සව ගමේ එන සංචාරකයන්ට නැත්නම් බැතිමතුන්ට වෙනදාම් කිරන් තමයි බොහෝ වෙලාවට මේ මරන්නේ. සමාජයන් වල නීති විරෝධී ලෙස අමාට අම්මන්තර නගරේ නැතුණා පිට පළාත් වලට ගෙනිලා විසඳන්න තියෙන තත්වීන් බාල ආහාර ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ආයතන පිළිබඳව හිරු CIA හරහා අප පසුගිය කාලයේ මුළුල්ලේ හෙළිදරව් කළා. අද දිනේද අප ඔබට හෙළි කරන්නේ තත්වීන් බාල මිරිස් කුළු ඇතුළු කුළුබඩු නීති විරෝධීව නිෂ්පාදනය කර බෙලඳපොළට නිකුත් කරන ආයතනයක් පිළිබඳවයි. තත්වීන් බාල මිරිස් කුඩු කැලි මිරිස් තුන පහ කුඩු ආදී පැකට් කර අලෙවි කරන ගණේමුල්ල ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයක් පිළිබඳව හිරු CIA වෙත තොරතුරු ලැබුණා. අප ඒ පිළිබඳව කළ රහසිගත සොයා බැලීමේදී හෙළිබුයේ කැලි මිරිස්වල බර වැඩි කර ලාභ ඉපයීම සඳහා ලුණු කුඩු මහා පරිමාණයෙන් මිශ්‍ර කරන බවයි. මේ පිළිබඳව අප ගම්පහ පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් දැනුවත් කළා. ඒ අනුවයි අද මෙම ස්ථානයේ වටලුණු ලැබුවේ. පැකට් කිරීම සඳහා සූදානම් කර තිබූ මිරිස් කෑලි තොගයට ලුණු කුඩු මිශ්‍ර කර තිබුණේ මෙලෙසයි. මෙම ස්ථානයේ ඉබියතුරු දමා තිබූ ගබඩාවක් නිලධාරීන් විවෘත කරනු ලැබුවා. එහිදී තුන පහ කුඩු සඳහා මිශ්‍ර කිරීමට ගබඩා කර තිබූ සහල් තොගයක් සොයා ගැරුණා. තුන පහ වලට කොච්චරද දාන්නේ? තුන පහ වලට දැන් මේ කොත්තමල්ලි මිටි 10ට මහල් කිලෝ 30ක් විතර දාගෙ. නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබූ මෙම මිරිස් කුළු නිෂ්පාදනාගාරය පිළිබඳ තවත් තොරතුරු රැසක් හිරු CIA හෙළි කරගත්තා. ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහාගෙන ඒමට අප සූදානම්. දැන් තවත් පොත් සමගින් රටවට අහිරෝ. රටවට අහිරෝ. විශ්‍රාම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතාගේ සභාපතිත්වයෙන් සහ සමාජිකයන් නවදෙනෙකුගෙන් සැදුම්ලත් ඉදිරි වසර තුන සඳහා වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස් වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා බලතල මෙම කොමිෂන් සභාවට පැවරෙනවා. රජරට විශ්වවිද්‍යාලය අද සිට යළි දින නියමයක් නොමැතිව වසා දැමීමට හි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එහි උපකුලපතිවරයා පවසන්නේ සිසුන් සියලු දෙනා හෙට පසුරු 4 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවයි.
மானுஷிக மெஹிமின் பசு முலத்தீவு வெள்ளமுள்ளி வைக்கால் புதுமாத்தளன் ஹா புதுக்குடியிருப்பு பிரதேசவளின் சுலங்கா யுதஹமுதாவட்டேக்கு தெமல தருணியன் திஸ் தினக்கு புகுனுவ லபா அத விசிறகியா யுதஹமுதா ஸ்வேச்சா பலகாயட்டேக்கு மிம தருணியன்கே விசிறயாமே உற்சவே பவத்துவுனே முலத்தீவு ஆரக்ஷக சேனா மூலஸ்தானேதி அத பஸ்வருவே பசால நகரே இந்தன சலுக்க கொள்ளகேமக் சிதுவீ திபெனவா மிய ஆரக்ஷித கேமராவல சட்டஹன் உயே மே ஆகாரேன் හිටපු ප්‍රංශ ජනාධිපති නිකලස් සාකෝසි සිදු කරන ලද පැවසෙන ආක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පැරිස් අගනුවරදී පොලිසිය හිටපු ජනාධිපතිවරයා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලැබුවා. ප්‍රංශයේ හිටපු ජනාධිපති නායකයෙකු පොලිසිය විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කළ ප්‍රථම අවස්ථාව මෙයයි. 2007 වසරේදී නිකලස් සාකෝසි පවත්වන ලද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අයිතාලෙස මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවනවා. ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක විනිසුරුවරයාගෙන් එම නඩුවට අදාළ කරුණු රහසිගතව දැනගැනීමට උත්සාහ කිරීම සහ එමගින් තීන්දුව වෙනතක හැරවීමට උත්සාහ කිරීම පිළිබඳව නිකලස් සාකෝසිට චෝදනා එල්ලවනවා. මේ සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසිය රඳවා තබාගත් හිටපු ජනාධිපතිවරයා ඊයේ පැය 15කට අධික කාලයක් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිද සාකෝසි පවත්වන ලද ප්‍රචාරක ව්‍යාපාරයට ඩොලර් මිලියන 70ක් ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා. මෙම චෝදනා ඔප්පු වුවහොත් ප්‍රංශ නීතියට අනුව වසර 5ක සිරදඬුවම් හෝ යුරෝ ලක්ෂ 5ක දඩයකට යටත් වීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවනවා. මෙවර චැම්පියන්ස් ලීග් 15 විශ්ව ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබන්නට ලසිත් මාලිංග ප්‍රමුඛ සදන් එක්ස්ප්‍රස් කණ්ඩායම අද සමත් වුණා. ASLC සුපර් ෆෝස් 15 විශ්ව ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඔවුන් හමුවේ අවසන් තරගයේදී ලකුණු 4කින් පරාජය වුණේ ලහිරු තිරිමාන්න නායකත්වයේ දැරූ උඩරට රූලර්ස් කණ්ඩායම. SLC සුපර් ෆෝස් 15 විශ්ව ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පැවැත්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ කාසිය වාසිය දින උඩරට රූලර්ස් පළමුව පඳුරු පහර දීමේ අවස්ථාව සදන් එක්ස්ප්‍රෙස් කණ්ඩායමට ලබා දුන්නා. ඔවුන් සිය පන්දු 20 තුල කඩලු 8ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 161ක්. දිල්රුවන් පෙරේරා ලකුණු 28ක් සහ ජයන් මුබාරක් ලකුණු 34ක් රැස් කළා. පන්දු ගෙවීමේදී අජන්ත මෙන්ඩි සහ අසේල ගුණරත්න කඩලු 3කින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උඩරට ක්‍රීඩකින් පන්දු 20 තුල කඩලු 9ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්. ශ්‍රියන් ජයසූරිය පන්දු 37කදී ලකුණු 51ක් රැස් කළා. ඒ හතරේ පහර 3ක් සහ 6 පහර 2ක් සමගින් උපුල් තරංග ලකුණු 62යි. පන්දු 37කින් වාර්තා වුණු ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. වරක උඩරට ක්‍රීඩකින් කඩලු 4ක් දැවි ලකුණු 145ක් ලබාගෙන ඉතා ප්‍රබල තත්වයක පසු වුණා. නමුත් තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ සචිත් පතිරණ. ඔහු ලකුණු 27කට කඩලු 3ක් බිඳහැලමින් සදන් කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නා. උඩරට ක්‍රීඩකින්ගේ අවසන් කඩලු පහ බිඳ වැටුනේ ලකුණු 12ක් තුල දීවීම විශේෂත්වයක්. මෙම ජයග්‍රහණය සමග සදන් එක්ස්ප්‍රෙස් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් 15 විශ්ව ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටේට සුදුසුකම් ලැබුවා. මෙවර ලෝකසරණ පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටේ තරඟ ඊයේ අවසන් වුණා. ඒ ආජන්ටිනාවට සහ බෙල්ජියමට තරගාවලියේ අර්ධ අවසන් වටේ දොරගුළු විවර කරමින් අපේ මේසුදානම ලෝකසරණ පාපන්දු තරගාවලියේ ඊයේ දිනේ තරඟ උණුසුම ඔබ වෙත ගෙනෙන්නට. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදී අර්ජන්ටිනා කණ්ඩායම සහ ස්විට්සර්ලන්තය තරඟ වැදුණා. ලියෝනල් මෙස්සි ප්‍රමුඛ අර්ජන්ටිනා ක්‍රීඩකයින් මෙම තරගයට පිවිසියේ පහසුවෙන් තරගය ජයගෙන අර දවසන් පූර්ව වටේ සිය ස්ථානය වෙනකර ගැනීමේ අරමුණ ඇතිවයි. නමුත් සිතූ තරම් පහසු ලෙසම අවස්ථාව උදා කරගන්නට අර්ජන්ටිනාවට ස්විට්සර්ලන්ත ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. කරට කර සටනක නිරත වුණු ස්විට්සර්ලන්තය මෙම තරගය පුරාවටම අර්ජන්ටිනාවට එල්ල කළේ ප්‍රබල අභියෝගයක්. තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝල ලබාගෙන සිටියේ නැහැ. මේ නිසා අතිරේක කාලය දක්වා තරගය දිග්ගැස්සුණා. අතිරේක කාලයේදී අර්ජන්ටිනාවට ජයග්‍රාහී ගෝලය හිමි කර දුන්නේ එන්ජල් ඩී මරියා. එම ගෝලයත් සමග අර්ජන්ටිනාවට තරගාවලියේ අර දවසන් පූර්ව වටේ සිය ස්ථානය වෙනකර ගන්නට හැකි වුණා. ඔවුන් මේ තරගයේ ජයගත්තේ ගෝලකට බිඳුවක් ලෙස. සුපිරි 16 දිනාගේ වටේ අවසන් තරගයේ පැවැත්වුණේ බෙල්ජියම සහ ඇමරිකාව අතර. මේ තරගය ගෝල 2-1 ලෙස ජයගත් බෙල්ජියම තරගාවලියේ අර දවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා.
තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝල ලබාගෙන සිටියේ නැහැ. නමුත් අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් මගහැරී ගියා. තරගයේ අතිරේක කාලයේ 93 වන මිනිත්තුවේදී බෙල්ජියම සිය පළමු ගෝලය ලබාගත්තේ ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින්. මේ ගෝලයේ හිමිකරුවා වුණේ කෙවින් ඩී බ්‍රයන්. අනතුරුව තරගයේ 105 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබාගත් බෙල්ජියම් ක්‍රීඩකින් තරගාවලියේ අර දවසන් පූර්ව වටේ සිය ස්ථානය ස්ථාවර කරගත්තා. එම ගෝලය වාර්තා කළේ රොමෙලු ලුකාලු. ඇමරිකාව තරගයේ 107 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළත් එය බෙල්ජියම් කණ්ඩායමේ ඉදිරි ගමන වළක්වාලන්නට ඉවහල් වුණේ නැහැ. බෙල්ජියම මේ තරගයේ ජයගත්තේ ගෝල 2-1 ලෙස. ඔවුන් ලෝක කුසලාන පාපන් තරගාවලියක අර දවසන් පූර්ව වටේදී පිවිසියේ වසර 28කට පසුයි. ඒ අනුව අර දවසන් පූර්ව වටේදී බෙල්ජියම අර්ජන්ටිනාව සමගින් තරග වදිනවා. මෙවර ලෝක කුසලාන පාපන් තරගාවලියේ අර දවසන් පූර්ව වටේ තරඟ අනිද්දා ආරම්භ වීමට නියමිතයි. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිබාවට පත්වනවා. පැටක් නිතුව ඇත දැනගන්න ඔබේ සංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබෝන්.